දසදපුවත් තොම විත ගැනීමේ ප්‍රධාන අනුග්‍රහය හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුව හැඩන් නැෂනල් බැංක් 1888 සිට විශ්වාසයක උරුමය සුපුරුදු පරිදි අදත් ඔබ එකතු වෙ සිටින්නේ සත්‍ය නිවැරදිවගෙන එන දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය සමගින් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ අද දවසේ පුවත් සිරස්තල වෙත ऑस्ट्रेलियानु नव आगमेतिट जनपतिगेन सुभपैतुम पोदराज्य मंडलीय नायक समुलु आरक्षाव संधा कोलंब पासल 31 कट निवाडु युदा हमुदापतिवर्या शांतिकर कलापीय हमुदा प्रधानींगे सम्मंत्रणयट सिरियावे तत्त्वय गैन एक्सत् जातींगेन तवत् वार्तावक् उत्तर बलाते मेतिवरणे पवत्नु लबन्ने किसिकुगे बलपैमक् मत नोवन बव जनाधिपति महिंद राजपक्ष महता अवधारणय करनवा ජනාධිපති වරයාමේ මදාස් පලකලේ මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ වැදී සිටින මන්නාරම දිස්ත්‍රික් අපේක්ෂකින්ගේ ජයග්‍රහණය තහවුරු කරන විජයග්‍රාහී ජන රැලිය මෙයයි. එය පැවැත්වුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එල්ටීටී සංවිධානයේ මන්නාරම දිස්ත්‍රික්කයේ දේශපාලන අංශ නායකයා ලෙස කටයුතු කර එරඹ මූර්ති සිවනාද රාජා ඇතුළු එල්ටීටී සමාජිකින් පිරිසක් මෙහිදී ජනාධිපතිවරයාගේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වීමද විශේෂිතයි. එෙහිදී අදහස් දක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවද හරණේකලේ බෙදුම්වාදයේ ඇතිකරලීමට උත්සාහදරන පිරිස් වලින් රටත් අනාගත පරපුරත් ආරක්ෂා කරගත යුතු බවයි සිංහල මුස්ලිම් ද්‍රවිඩ මේ සියලු දෙනා අඩු වැඩියෙන් මේ ජීවත් වෙනවා වැඩි දෙනෙක් දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව ඒ වගේම සිංහල ජනතාවක් ඉන්නවා හැබැයි අපි ඔක්කොම මේ රටේ ඉපදිච්ච මිනිස්සු අපි කතා කරන භාෂාවල් වෙනස් වෙන්න පුළුවන්. ඊනම් ඔබෙත් මගෙත් අත් කපලා බලන්න. ලේන්නේ කොළ පාටවත් නිල් පාටවත් කහ පාටවත් නෙවෙයි රතු පාටද. එළවේ හැමෝටම තියෙන එකලෙයි. ඒකින්ද ආගම මුල් කරගෙන වේවා, ජාතිය මුල් කරගෙන වේවා, කුලය මුල් කරගෙන වේවා මේ පටු දේශපාලන නායකින්ට අපි ඉඩ තියන්න දෙන්න නරකයි. මගේ යුතුයකම හා අපේ යුතුයකම. අපි ආන් යුතුයකම හා වගකීම තමයි සියලුම ජාතීන්ට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව නිදහසේ නිවාල්ව බියෙන් සා තැකෙන් තොරව ජීවත් වෙන්නට තියෙන අයිතිය සුරකීම කියන එක මම තමුන්නා යුද්ධයට අවුරුදු 30යි සංවර්ධනයට දීලා තියෙන්නේ අවුරුදු 4යි විනාශ කරන්න ලේසි හදන්න තියා අමාරු අපි ඒ යුද්ධෙන් විනාශ වෙ ජීවිත ඇර අපි අනිත් සියලු දේ ලබා දෙන්න අපි සූදානම් කියන එක අපි මතක් කරගන්න. අලි කඩනවා මේවා කියනවා සමහරු මේවා ඇවිල්ලා කියනවා මේ පරිසම් මේවා කඩන කාලේ මේවා විනාශ කරන කාලේ මේ කෙනෙක්වත් හිටියේ නැහැ. කෙනෙක් මතක තියාගන්න අපි පල්ලි ගෝවිල් පන්සල් මේ හැම එකම හදන මිනිසුන් ටිකක් මේ අතර ඕස්ට්‍රේලියාවේ නව අගමැති ධූරයට පත් වූ ටෝනි ඇබට් මහතා වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථනයේ ඔස්සේ සිය සුභපැතුම් කර තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන නොවැම්බර් මාසයේදී මෙරට පැවතුන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙල සඳහා තමන්ද සහභාගී වන බවයි. 2011 පොදුරාජ මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වූ ඕස්ට්‍රේලියාව එම සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරනු ලබනවා. පසුගිය 7 වනදා පැවති මහා මැතිවරණයෙන් ටෝනි ඇබොට් මහතා නායකත්වය දරූ ලිබරල් ජාතික සන්ධානයට ජය අත්වුණා. ආසන 150කින්ුත් ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ ආසන 88ක් එම සන්ධානයට හිමි වූ අතර එතෙක් බලයේ සිටි කම්කරු පක්ෂයට ලැබුණේ ආසන 57ක් පමණයි. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පොදුරාජ්‍ය මණ්ඩලයේ විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතව තිබෙනවා. ඒ සැප්තැම්බර් 26 වනදා නිව්යෝක්හිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී
විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ කළේ එහිදී මෙරට පැවැත්වීමට නියමිත පොදුරාජ මණ්ඩලයේ රාජනායක සමුළුව පිළිබඳව විදේශ අමාත්‍යවරයා එම රටවල විදේශ අමාත්‍යවරුන් දැනුවත් කරනු ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට පොදුරාජ මණ්ඩලයේ රාජනායක සමුළුව සඳහා ලක්රජයේ සූදානමද මෙහිදී පැහැදිලි කිරීමට නියමිත බවයි සැප්තැම්බර් 26 වෙනිදා නිවියෝග් නුවරදී ආරම්භ වන ජගත් මහා මණ්ඩල සැසිවාරය සඳහා පොදුරාජ මණ්ඩලයේ රටවල රාජනායකයන්ට අමතරව විදේශ අමාත්‍යවරුන්ද සහභාගී වෙනවා තෝරාගත් කොළඹ පාසල් 31ක් සඳහා නොවැම්බර් 6 වන දින සිට නොවැම්බර් 19 වන දින දක්වා නිවාඩු ලබා දීමට බලධාරීන් විසින් කටයුතු යොදා තිබෙනවා. එහි වසර 37කට පසු මෙරට පැවතෙන ලොව ප්‍රධානතම අන්තර්ජාතික සමුළුවක් වන පොදුරාජ මණ්ඩලයේ රාජනායක සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා යොදා ඇති ආරක්ෂාක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජනායක උල්ලේට සහභාගී වන විදේශ දූත මණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් පොදුරාජ මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් කළ දැනුම් දීමකට අනුව මෙම පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙලෙස වසා තබන පාසල් 31 අතරට කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය, විශාකා, ඩී.එස්. සේනානායක, ඉසිපතන සහ සිරිමාව බණ්ඩාරනායක යන විද්‍යාලද ඇතුළත්. මෙම කාලය තුළ නිවාඩු දීම නිසා අහිමි වන පාසල් දින ගණන ආවරණය කිරීම සඳහා විදුහල් වෙත ලබා දී ඇති විකල්ප වැඩසටහන් AA විදුහල් මගින් සාකච්ඡා කර තීරණය කරනු ඇත. 59 වෙනි පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සමුළුව 2013 දකුණු අප්‍රිකාවේ ජොහනස්බර්ග් නුවර සැන්ටෝන් සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. එය අගෝස්තු මාස 28 වෙනි සිට සැප්තැම්බර් 6 වෙනි දින දක්වා කාල සීමාවෙදී මෙම සමුළුවේ තේමාව වූයේ පොදුරාජ්‍ය මණ්ඩල අභියෝගවලට ඵලදායී විසඳුම් යන්නයි. කථානායක චමල් රාජපක්ෂ මහතා මෙම සමුළුවේ අවසන් පූර්ණ සැසිවාරයේදී විධායක සමුළුවේ සමාජිකයෙක් වශයෙන් තෝරාපත් කරගනු ලැබුවා. කථානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සභානායක වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක සහ පෙන් සිල්වරාසා මහත්වරුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සැසිවාරයට සහභාගී වුණා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් හි පැවැත්වෙන ශාන්තිකර කලාපයේ හමුදා ප්‍රධානීන්ගේ සම්මන්ත්‍රණය අද අවසන් වුණා. මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් සිටින්නේ යුද හමුදාපති ලුතනන් ජෙනරාල් දයාරත්නායක මහතායි. ඒ සඳහා නවසීලන්තයේ නිල සංචාරයක නිරතව සිටින යුද හමුදාපතිවරයා විසින් ශාන්තිකර කලාපයේ රටවල් රැසක හමුදා ප්‍රධානීන් හමු වී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. යුද හමුදාපතිවරයා ඇමරිකා එක්සත් ජනපද හමුදා ප්‍රධානී ජෙනරාල් රේමන්ඩ් ඩී ඔඩියරනෝ ඇතුළු විදේශ හමුදා ප්‍රධානීන් රැසක් එහිදී හමු වී සාකච්ඡා කළා. පසුගිය 9 වෙනිදා ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණය සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති සහ උතුරේ අවදන් වූවන් නැවත පදිංචි කිරීමේ නිසි බලධාරී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාද එක්ව සිටියා. දැන් කෙටි විරාමයක් විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. සවුදි අරාබිය තුල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්. උතුරේ ඡන්දය අවලංගු කරන්නයි රාවණා බලවේගය ඉල්ලයි. විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරු යලිත් අවධානය දේශීය පුවත් වෙත. සවුදි අරාබියේ ගෘහපාලිකා රැකියාවක් සඳහා ව්‍යාජ ලේඛන සකස් කොට අනුරාධපුර සාලීපුර ප්‍රදේශයේ කාන්තාවක් යැවීම සම්බන්ධයෙන් තමන් මාධ්‍ය මගින් තොරතුරු දැනගත් බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. හෙතෙම අවධාරණය කර සිටින්නේ ව්‍යාජ ලේඛන සකස් කොට එම තරුණිය රවටා විදේශගත කරවීමට උදව් කළ සියලුම දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි. දැනට ලැබී තිබෙන තොරතුරු වලට අනුව මෙම කාන්තාවගේ ගමන් බලපත්‍රයේ ව්‍යාජ අයුරින් සකස් කර තිබෙන අතර ඒ සඳහා උප ඒජන්තවරයෙකු කෝඩ ලෙස ලියකියවිලි සකසා තිබෙනවා. පසුව පිටකොටුවේ පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ලේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක මාර්ගයෙන් මෙම කාන්තාව විදේශගත කර තිබෙනවා. ඒ අනුව මෙම තරුණිය විදේශගත කිරීමට සහාය දක්වූ සියලු දෙනා සොයා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට තමන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළා. මෙම තරුණියගේ තොරතුරු සොයා බැලීම සඳහා විශේෂ නිලධාරියෙකු ඇගේ නිවසට යවූ බවත් ඒ අනුව ඇයට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු යෙදූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ වන විට ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ඇය රෝහල්ගත කිරීමටද කටයුතු යොදා තිබෙනවා. බලධාරීන් සඳහන් කළේ මෙම තරුණිය විදේශගත වීම සම්බන්ධව පරස්පරතා රාශියක් හඳුනාගෙන ඇති බවයි. මෙලෙස ව්‍යාජ අයුරින් කාන්තාවන් විදේශගත කිරීමට කටයුතු කරන රැකියා ඒජන්සි ආයතන උප රැකියා නියෝජිතයින් හඳුනා ගැනීම සඳහා තොරතුරු ලබා දෙන මෙන්ද ඔවුන්ගේ කූට උපායන්ට හසු නොවන මෙන්ද කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සෞදි අරාබිය තුල ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එරට සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ ආයතන සමග තොරතුරු හුවමාරු කරගැනීමේ වැඩපිළිවෙලක් පසුගියදා පැවැත්ුණා. රෝඩ් ෂෝ නමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන් මාලාව සෞදි අරාබිය පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සෞදි අරාබියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පූර්ණ අනුග්‍රහයෙන් වැඩසටහන පැවැත්වුණා. රියාද් කේන්ද්‍ර කරගනිමින් ජනා කලාපයේ සහ නැගෙනහිර කලාපයේ ආවරණය වන පරිදි මේ අවසන් වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක වුණා. සෞදි අරාබිය ශ්‍රී ලංකා තානාපති වඩ්වෙල් ක්‍රිෂ්ණමූර්ති මහතාගේ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත්ුණේ අල් කොබාර් මෙරිඩියන් හෝටල් පරිශ්‍රයේදී. දශක තුනකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්කාරී වාතාවරණයෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදරි කරගනිමින් එහි කටයුතු සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අනුබද්ධ ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර සෞදි අරාබියේ විවිධ රටවලට අයත් සංචාරක බලධාරීන්ද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සංචාරක වැඩපිළිවෙල සමග එක්වී ශ්‍රී ලංකාවේ ආශ්චර්ය විඳ ගන්නා ලෙසයි. තවත් බලධාරීන් කිහිප දෙනෙකු මෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව දේශන ඉදිරිපත් කළා. උතුරේ පළාත් සභා මැතිවරණයේ අවලංගු කරන ලෙස රාවණා බලයේ සංවිධානය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානයේ නියෝජිතින් මෙම ඉල්ලීම කර ඇත්තේ ඊයේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් පසුවයි. මෙම අවස්ථාවට එක් වූ රාවණ බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්‍යාකන්දේ සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ උතුරේ පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව තුළ වෙනම පාලනයක් සඳහා අර ඇදීමක් සිදුවන බවයි. මේ අතර මෙවර පළාත් සභා මැතිවරණයේ ස්වාධීනව පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ පොලිසියට මානව හිමිකම් කොමිසම විසින් උපමාන ලබා දී තිබෙනවා. එහි කොමසාරිස්වරයෙකු වන නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ පැවැත්වුණු බවයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතින් එක්ව සිටියා. මානව හිමිකම් කොමසාරිස් නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවති බවයි. මේ අතර මැතිවරණ නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා උතුර මධ්‍යම සහ වයඹ පළාත් තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා. මේ යටතේ මැතිවරණ කොමසාරිස්වරයා ලබා දී ඇති උපදෙස් මාලාව හා මැතිවරණ ආඥාපනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනෙනු ඇති. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි. නීති විරෝධී බැන පෝස්ටර් කටවුට් ඉවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට මුදල් වෙන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. මේ වන විටත් මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලින් 101 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 123ක්. මේ අතර උතුර වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණ සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට අද සහ හෙට ඒ සඳහා අවස්ථාව හිමිවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරුණේ පසුගිය 9 සහ 10 යන දිනයි. එම දින දෙක තුල ප්‍රශස්ත මට්ටමක ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළා. කෙසේ වෙතත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී අද සහ හෙට යන දින තුලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 24 වැනි සැසිවාරයේ ඊයේ දිනෙදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර සමීක්ෂණයක අවශ්‍යතාවය සාකච්ඡාවට ගැනුණා. එහිදී අදහස් දක්වූ ඇම්නෙස්ටි ජාත්‍යන්තර පීටර් ස්පිල්ටර් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සාධාරණත්වය ඉටු කිරීමට අඛණ්ඩව අසමත්ව සිටින බවයි. මානව හිමිකම් ආරක්ෂා වීම සහ දඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් ඉතා අකාර්යක්ෂම ලෙස කටයුතු කළ ඉතා ප්‍රසිද්ධියට පත් වූ සිද්ධි ගණනාවක් උදාහරණ ලෙස දැක්විය හැකි බවද මෙහිදී හෙතෙම සඳහන් කළා. පොරොන්දු වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් බලධාරීන් සුළු ප්‍රගතියක් අත්කරගෙන තිබුණද ශ්‍රී ලංකාව පුරාම බරපතල මානව හිමිකම් උල්ලංඝනයේදී තවදුරටත් පවතින බව ඔහුගේ මතයයි. එහිදී දරුවන් සහ යුද්ධය යන මාතෘකාව ඔස්සේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒ පිළිබඳ අදහස් පළ කළ ශ්‍රී ලංකා නියෝජිත මනිෂා ගුණසේකර මහත්මිය සඳහන් කළේ එල්.ටී.ටී. සංවිධානයේ දහස් ගණන් දරුවන් බලහත්කාරයෙන් බදවාගත් බවයි. ශ්‍රී ලංකාව සැබවින්ම සන්නද්ධ ගැටුම් වලින් දරුවන්ට අත්විඳීමට සිදු වූ සමාජ මානසික අහිතකර ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් අතර සංහිඳියා ක්‍රියාවලියේ රජයේ ප්‍රතිපත්තිය සන්නද්ධ කටයුතු වලට සම්බන්ධ වූ දරුවන්ව යහමගට ගැනීම බවද ඇය අවධාරණය කළා. සූදානම් යලිත් කිටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් අනතුරුව හමුවෙමු.
ග්‍රාමීය නලතුරු යළි තවදානි තවත් දේශීය පුවත් කිහිපයක් වෙත දැනට වැඩසටහනකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩුපවරණ ලෙස ඉල්ලා අභියාචන අධිකරණයට ගොනු කළ පෙත්සමක් ඊයේ කැඳවනු ලැබුවා. ඒ මාළඹේ තාක්ෂණික විද්‍යාලයේ සිසුකුව සිටි නිපුණ රාමනායක පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ නිපුණ රාමනායක සිසුවාගේ මව විසින්. අදාළ පෙත්සම අභියාචන අධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධ රාජා සහ මාළනී ගුණරත්න යළි විනිසුරුවරුන් හමුවේ සලකා බලනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඒ නවම් මහතා මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ තීරණයක් ගැනීමට කල් ඉල්ලා සිටියා. ඒ අනුව අභියාචන අධිකරණය මෙම නඩුව ඔක්තෝබර් 24 වන දින යළි කැඳවීමට තීරණය කළා. අදට යෙදී තිබෙන සිරකරුවන්ගේ දිනේ නිමිති කොටගෙන සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් නිදහස් කිරීමට බන්දනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එහෙම ආදී ප්‍රකාශක බන්දනාගාර කොම්සාරිස් ගාමිණී කුලතුංග මහතා සඳහන් කළේ ජනාධිපති පොදු සමාව යටතේ මෙම සිරකරුවන්ට නිදහස ලබා දීමට තීරණය කර ඇති බවයි. සුළු වැරදි සඳහා සිරගත වූවන් සහ වයස අවුරුදු 70කට වැඩි පිරිස් මෙලෙස නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. එසේ වුවද මිනිමැරුම්, මද්‍රව්‍ය චෝදනා, ශ්‍රී දූෂණ ආදී බරපතල අපරාධවලට අදාළ කිසිවෙකුත් මෙදින ජනාධිපති සමාව යටතේ නිදහස නොලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කළා. මේ අතර ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කරන සිරකරු ජාතික දින උත්සවය අද මරදාන අග්‍රශ්‍රාවක මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ඡායාරූප ශාලා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ආගමන හා විගමන පාලක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසනවා. ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ජාත්‍යන්තර ප්‍රමිතීන් යුක් ඡායාරූපයක් මගින් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා නියමිත මූලික සුදුසුකම් සපුරා ඇති ඡායාරූප ශාලා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට නියමිතයි. එසේ ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සියලුම තොරතුරු www.immigration.gov.lk දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. ඒ අනුව අදාළ අයදුම්පත්‍රය වෙබ් අඩවියේදීම සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා දී ඇති අතර සම්පූර්ණ කළ අයදුම්පත්‍රය ලබන ඔක්තෝබර් මාස පළමු වන දින පස්වර 3ට පෙර දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය ඔස්සේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබීමට සැලසිය යුතුයි. බිබිල ප්‍රදේශයේ ගම්මාන දෙකක සිංගමාල රෝගී පැතිර ගොස් තිබෙනවා. මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරී මහතා පැවසුවේ වසංගත තත්ත්වයේ පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බවයි. බිබිල උඩමල්ලෑව හා පහළමල්ලෑව ප්‍රදේශයන්හි මේ වන විට සිංගමාල රෝගය ව්‍යාප්ත වෙමින් පවතිනවා. රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇත්තේ දින 3ක සිටයි. මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරී මහතා සඳහන් කළේ ප්‍රතිකාර ලබා පිටව ගිය රෝගීන්ට අමතරව තවත් රෝගීන් දස දෙනෙකු බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. ඔහු පැවසුවේ වසංගත තත්ත්වයේ පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. වෛරසයකින් පැතිරෙන සිංගමාල රෝගය ජලය හා ආහාර මගින් මිනිසුන්ට බෝ වීම සිදුවනවා. අසෝචි මුසු වූ ජලය පරිහරණය කිරීම හේතුවෙන් මෙම රෝගී තත්ත්වයේ ඇතිවන බව වෛද්‍ය මතයයි. වමනය හිසේ වේදනාව සමග උන උදරයේ වේදනාව මුත්‍රාවල පැහැය තද රතු පැහැයක් ගැනීම හා ඇස් කහ පැහැ ගැනීම එහි රෝග ලක්ෂණයි. පිටකොටුව බැස්ටියන් බාවතේ පෞද්ගලික වස්ත්‍ර තංගණිය තුල අලෙවි කරන පානීය ජල බෝතල් වලින් 25ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවු සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇතැයි හෙළි වී තිබෙනවා. මෙම කරුණ අනාවරණය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිටකොටුව ප්‍රදේශයේ ජල බෝතල් අලෙවි කරන ස්ථාන තුල සිදු කළ පරීක්ෂාවකදී ජල බෝතල් නිෂ්පාදනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට ලියාපදිංචිව සිටින්නේ ආයතන 87ක් පමණයි. එහෙත් ඇතැම් පානීය ජල බෝතල් සකස් කරන ආයතන අනුකරණය කරමින් ව්‍යාජ ලෙස සැකසූ පානීය ජල බෝතල් විශාල ප්‍රමාණයක් මෙම පරීක්ෂාවේදී හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාර්යවසම් මහතා කියා සිටියේ ඇතැම් පානීය ජල බෝතල් හිරු එළියට නිරාවරණය කළ අලෙවි කෙරෙන අතර ඇතැම් මේවා ලියාපදිංචි අංගයකින් තොරව අලෙවි කරන බවට මෙම පරීක්ෂාවේදී හෙළි වූ බවයි. මෙවැනි ව්‍යාජ පානීය ජල බෝතල් වල ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන SLS සහතිකයේ ඇති බවට එහි ලාංඡනද ප්‍රදර්ශනය කර තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් සේනවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ප්‍රකාශයක් සිදු කරන බවයි. මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ මාසිකව රුපියල් ලක්ෂ 3කට ආසන්න ආදායමක් ලබා ගැනීමට හැකි වී ඇතැයි සත්වෝද්‍යාන බලධාරීන් පවසනවා. ඒ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නව විශේෂාංගයක් ලෙස ආරම්භ කරන ලද කුරුළු සංදර්ශනය මගින් කුරුළු සංදර්ශනයෙන් පසුගිය මාසයේදී සත්වෝද්‍යානයේ උපයාගෙන ඇති ආදායම රුපියල් 285,000ක්. දේශීය හා විදේශීය කුරුළු විශේෂ 10ක් පමණ සහභාගී වන මෙම සංදර්ශනය නරඹන්නන් අතර මේ වන විට බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා.
සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 2:30ට කුරුළු සංදර්ශනයේ පැවැත්වෙන්නේ අලිරංග පීඨය අංක 2 සංගීතයට රඟ දැක්වීම ජාතික කොඩිය එසවීම වර්ණ හඳුනා ගැනීම ඇතුළු විශේෂාංග 25කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට මෙම කුරුල්ලන් පුහුණුව ලබා සිටිනවා මේ විරාමෙන් අනතුරු විදේශ පුවත් අවධානය විරාමෙන් අනතුරුව දැන් අවධානය විදේශ පුවත් වෙත සිරියාවේ තත්ත්වය ගැන එක්සත් ජාතීන්ගේ තවත් වාර්තාවක් පිළිදක්වා තිබෙනවා සිරියාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා එමගින් කියා සිටින්නේ සිරියාවේ යුදවැද සිටින සෑම පාර්ශවයක්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කරමින් සිටින බවයි. ශ්‍රී දූෂණ සහ වදහිංසා සිදු කිරීම මහා පරිමාණයෙන් සිදු කරන අතර සිරියානු ආණ්ඩුව පොකුරු බෝම්බ ඉතාම බහුලව පාවිච්චි කරන බවද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දැක්වෙනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වග විභාගයක් නැතිව කෙරෙන මනුෂ්‍ය ඝාතනවලට සිරියානු විපක්ෂය විශාල පරිමාණයෙන් වගකිව යුතු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන් කියා සිටින්නේ යුද අපරාධ සිදු කිරීම නිසා අධිකරණයේ ඉදිරියට ගෙන ආ යුතුව ඇති පුද්ගලින්ගේ දීර්ඝ ලැයිස්තුවක් Taman සතු බවයි. එම එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන්ට සිරියානු භූමියට ඇතුල් වීමට අවසර ලැබී නැහැ. ඔවුන් ඉහත කී වාර්තාව සකස් කර තිබෙන්නේ ඇසින්දුටු සාක්ෂි වීඩියෝ ගත කොට ඇති ප්‍රකාශන සහ චන්ද්‍රිකා මගින් ලබා ගන්නා ලද දර්ශන ඇසුරින්. සිරියාව තුල ආරම්භ වී ඇති ගැටුම් මෙවන විට ඓතිහාසික වශයෙන් වැදගත් වන නගරයක් කරා පැතිර ගොස් තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ පැරණි ක්‍රිස්තියානි නගරයක් වන මලූලා අත්පත් කර ගැනීම සඳහා රජයේ සහ කැරලිකරුවන් අතර මෙව දරුණු ගැටුම් පවතින බවයි. ක්‍රිස්තියානි ආගමට ඓතිහාසික වැදගත් වන ප්‍රතිමා රැසක් මලූලා නගරයේ පිහිටා තිබෙනවා. මෙම නගරයේ වැඩි කොටසක් රජයේ හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ කැරලිකරුවන්ද ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. 2001 වසරේ සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවට එල්ලු ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානුවන් විසින් ඊයේ සමරනු ලැබුවා. විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රහාරයෙන් වසර 12ක් සැපිරීම සිහිපත් කිරීම සඳහා ඇමරිකාව පුරා විවිධ සැමරුම් සිදු කෙරුණු බවයි. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහභාගී වන සැමරුම් උත්සවයක්ද නිව්යෝක්යේදී ඊයේ පැවැත්වුණා. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් නිව්යෝක් නුවර ලෝකවිලඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බිමට සමතලා වූ අතර නිව්යෝක් වොෂින්ටන් සහ පෙන්සිල්වේනියා ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 3000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. අල්-කායිඩා සංවිධානය විසින් එල්ල කළ මෙම ත්‍රස්ත ප්‍රහාරය සැලකෙන්නේ ඇමරිකාවට එරෙහිව සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි. නවදෙල්ලි නුවර බස් රථයකදී 23 හැවිරිදි ඉන්දිය වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයකට ලක්වී බියාමේ සිද්ධියේ වරදකරුවන් සිව් දිනාට දඬුවම් නියම කිරීම ලබන සිකුරාදා දක්වා කල් තැබීමට දිල්ලි මහාධිකරණයේ තීරණය කර තිබෙනවා. මෙම නඩුව ඊ විභාගයට ගත් අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දිනා අධිකරණයේ විසින් වරදකරුවන් ලෙස නම් කළා. අද දිනේදී මියගිය වෛද්‍ය ශිෂ්‍යාව වෙනුවෙන් කරුණ දැක්වුව නීතිඥයින් අධිකරණයේදී ඉල්ලා සිටියේ වරදකරුවන්ට මරණ දඬුවම ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් කුමන තීන්දුවක් ලබා දුන්නද නැවත මේ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කළා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මෙම දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් එක් පුද්ගලයෙකු බන්ධනාගාරය තුලදී මිය ගියා. අනෙක් සැකකරු බාල වයස්කරුවෙක්. ඔහු වසර 3ක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක රඳවා තැබීමට මීට පෙර අධිකරණයේ නියෝග කළා. අදරණීයමිත කෙරෙහි මේ පුවත් මේ විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා තොරතුරු පළමු දෙවන තුන්වන ආදී ස්ථාන හිමි කර ගැනීම අරමුණින් වයස අවුරුදු 13 න් 15 පාසල් සිසුන් ක්‍රීඩා තරඟ සඳහා යෙදවීම තහනම් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවසුවේ ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවකට අනුමැතිය හිමිව ඇති බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.කේ. ජයසේකර මහතා පෙන්වා දෙන්නේ ඇතැම් ක්‍රීඩා පුහුණුකරුවන් පළමු දෙවන තුන්වන ආදී ස්ථාන ලබා ගැනීම සඳහා වයස අවුරුදු 13 න් 15 සිසුන්ව පුහුණු කිරීම තුළ එමත් දරුවන්ගේ කායික ශක්තිය හීනවන බවයි. මේ හේතුවෙන් නිවාසාන්තර, කොට්ටාෂ සහ කලාප ආදී තරඟවලදීද ස්ථාන ලබා ගැනීමේ අරමුණු කරගෙන අවුරුදු 13 න් 15 සිසුන්ව තරඟ සඳහා මින් ඉදිරියට යොදා ගැනීමේ නැහැ. ඒත් එම දරුවන්ට ක්‍රීඩාවල යෙදීමේ අවස්ථාව අහිමි නොකරනු ඇති. ක්‍රීඩා අංශ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.කේ. ජයසේකර මහතා සඳහන් කළේ වයස අවුරුදු 13 න් 15 පාසල් සිසුන් තරඟවලට ඉදිරිපත් වන අවස්ථාවේදී යම් පරිසාධන මට්ටමක් සම්පූර්ණ කරන්නේ නම් ඔවුන් සියලු දෙනාටම සහතික පතක් හිමිවන බවයි.
දකුණු ආසියානු පාපන්දු ශූරතාවයේ පළමු වරට දිනා ගැනීමට අෆ්ගනිස්තානය ඊයේ සමත් වුණා. ඒ දකුණු ආසියානු පාපන්දු දෙවන්තීන් වන ඉන්දියාව ගෝල දෙකකට බිඳුවක් ලෙස පරාජයට පත් කරමින් දකුණු ආසියානු පාපන්දු තරඟාවලිය මෙවර පැවැත්ුණේ නේපාලයේ කාත්මන්ඩු නුවරදී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර පැවති තරඟයෙන් ගෝල 3ට 1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. මෙය ඉන්දියාව දකුණු ආසියානු තරඟාවලියේ අවසන් තරඟයක් සඳහා සුදුසුකම් ලද නවවෙනි අවස්ථාවයි. අෆ්ගන් ක්‍රීඩකින් මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔල්වර්සන් නැගුවේ එය සමස්ත අෆ්ගන් ජාතියේ ජයග්‍රහණයක් යයි පවසමින් දසදහස් ගණනක් පාපන්දු ලෝලින් රූපවාහිනිය ඔස්සේ තරඟයේ නරඹනු ලැබුවා. සිය කණ්ඩායමේ ජයග්‍රහණයේ වාර්තා වූ සැනින් වීදි බැසගත් අෆ්ගන් රියදුරන් රථවාහනවල හඬවමින් ප්‍රීතිය පළකල අතර ඇතමුන් අහසට වෙඩිතබන ලද බවද සඳහන්. ආරක්ෂක තත්ත්වය සලකා එම වෙඩිතැබීම් නතර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් බවද වාර්තා වෙනවා. මේ විරාමෙන් අනතුරුව අදට නියමිත විදේශ විනිමය පාඨයේ වෙත අවධානය. ලංකාවේ රුපියල් සාපේක්ෂව දවසේ ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය දැන් සමගින් අදට නියමිත දස්ත ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිමාට පත්වනවා. මිලඟ හමුවීම දසත උදෑසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ සමට ජයශ්‍රී. දසත පුවත් ඔබ වෙත ගෙනාවේ හැම වෙනස්කමකදීම අපි වෙනස් වුනේ ඔබේ දියුණුවට. හැඩන් නැෂනල් බැංකුව 1888 සිට විශ්වාසයක උරුමය.